එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයකට සූදානම් වෙන්න තියා ඔවුන් 2015 බලය ලබා ගැනීමටවත් ඔවුන්ට සූදානමක් තිබ්බේ නැහැ. මේ හින්දා එයාලගේ බෙදීම් දවසෙන් දවස පුළුල් වෙනවා වගේම එයාලට එක මතයකට එන්න බෑ. දැන් අපිට පේන්න තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ බෙදීම කොච්චර පළල් වෙලාද කියලා. දැන් අලියා ඉල්ලන කොටසක් ඉන්නවා, හංසය ඉල්ලන කොටසක් ඉන්නවා. එතකොට ඔවුන් බලාපොරොත්තු වෙන හදවත සංකේතය දැන් කොහොමත්ම එයාලට ගන්න බෑ. ඒ හින්දා ওই සන්දානගත වීම ඔවුන්ගේ පරාජය වගේම මේ ජනතා විමුක්ති පෙරමුණත් එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ රජය නොමැතිවීම සම්බන්ධයෙන් ඔවුන් බරපතල කනගාටුවක ඉන්නවා වගේම ඔවුන්ගේ අද ඉලක්කය වෙලා තියෙන ඔවුන් ලබාගත්ත 100%ක ජනවරම ලබා ගන්න පුළුවන්ද කියලා බලන එක. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණට මේ මැතිවරණයෙන් ඔවුන් අද හොබවන මන්ත්‍රී ආසන 6ක් ඔවුන්ට අහිමි වෙනවා. ඉතින් ඒ කනගාටුව තුළ තමයි ඔවුන් ඉන්නේ. ඒකයි ඔවුන් LTTE සංවිධානයේ විසින් මෙහෙවන කණ්ඩායමක සන්ධානගත වෙන්න හදන්නේ. සහරාන්ලගේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධවත් සන්ධානගත වෙන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.